ඊයේ මහා බැංකුවේ අධිපතිතුමා පාර්ලිමේන්තුවට ආව දේශනයක් කරන්න. ඔබතුමත් ඒ වෙලාවේ හිටියා. එයා කියුවා 20 මිලියන් ඩොලර්ස් කියන්නේ අපේ රටේ එක දවසකට යන වියදම. වන් ඩේ. කොටිම රට බංකුවලට. මම ඇහුවා අධිපතිතුමා හරි ඊට කලින් හිටපු අය හරි පාර්ලිමේන්තුවට මේ තත්ත්වය දැනුවද කියලා. බන්දු ලැබතුමා. මොකද මුදල් බලය තියෙන්නේ අපිට. මොකද අපි රට බාර දෙනකොට මිලියන 7800ක් එක රට බාර දුන්නු. 7800 බිලියන් ඩොලර්ස්. ඒතර මේක විශ්වයට බැස්සාම ඉතාම බයනක තත්ත්වයක්. නියෝජ්‍ය කතානායකතුමිය ඔබතුමා පිළිගන්නේ නැද්ද පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න තිබ්බා කියලා? මුදල් බලය තියෙන්නේ අපිට. නමුත් කිසිම දැනුම් දීම පාර්ලිමේන්තුවටවත් කිසි කෙනෙකුටවත් දැනුම් දීලා නැහැ. මම මේ ප්‍රශ්නේ අහුවාම එතුමා නුරුස්සන ගතියක් පෙන්නුවා. මං ඇහුවේ එතුමා හරියට කලින් හිටපු අය. මොකද අවුරුදු දෙකහ බාරකින් අපි බාර දුන්න මිලියන 7800 ගාන 20කට බැස්සුවාම බයරක තත්ත්වෙන්නේ බදු ලැබෙච්චා. අපිට මේක දැනගන්න අයිතියක් නැද්ද පාර්ලිමේන්තුවට? පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා. බදු ලැබෙච්චා කියනවා අයිතියක් තියෙනවා. ඉතින් මම ඒකයි ඇහුවේ. Why didn't you inform parliament? උත්තරයක් නැහැ. ඉතින් ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරු හිතුවා මම මේ දේශපාලන ප්‍රශ්නයක් අදිනවා කියලා. මගේ ප්‍රශ්නෙට හරියට උත්තරයක් දෙන්නත් බැරි වුණා අධිපතිට. ඔහු උත්තර දුන්නේ ඉතින් මම කියන්නේ මහා බැංකුවයි මුල් මණ්ඩලයයි විශාල වැරද්දක් කරලා තියෙනවා. They should have informed the parliament. මිලියන 7800ක් දීලා යහපාලන ආණ්ඩුවේ ඒක 20ට බැස්සුවාම ආණ්ඩුවට අනුතුරු හැකියාවක් කෙරුවේ නැද්ද? මම අදත් අහනවා ආණ්ඩුව වෙනින් කවුරු හරි උත්තර දෙන්න එතුමාගෙන් අහලා ඇයි පාර්ලිමේන්තුව දැනුවත් කෙරුවේ නැත්තේ කියලා. ඇත්ත වශයෙන්ම පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් රට බංකුවලත් කියලා කිව්වේ නැහැ. මහා බැංකුව කිව්වෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති උරයින් පස්සේ තමයි ටීවී එකේ කියලා ප්‍රකාශයක් කෙරුවේ රට බංකුවලත් කියලා. එතකොටයි අපි දැනගත්තේ. ඉතින් මම මේ අවස්ථාවේ කියනවා මහා බැංකුවේ අධිප සියලු දෙනාම වගකීමෙන් තොරව කටයුතු කරලා තියෙනවා. අවුරුද්දකට ආවා ඇමරිකන් ඩොලර් මිලියන 7000 කටදාක් ශ්‍රමිකයන්ගේ යුද්ධ කාලෙත් ආවා. අද ඒක 1.5ට බැහැලා. ඇයි? ආණ්ඩුව ආයෝජන ගැන කතා කරනවා ගරු නියෝජක කතාවක් තියෙනවා. විදේශ ආයෝජන ගන්න කලින් අපේ ශ්‍රමිකයන්ගේ සල්ලි ටික ගෙන්න ගන්න බැරි. ඇයි? විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැහැ. ඉතින් මම ආණ්ඩුවට කියනවා මේ ශ්‍රමිකයන්ගේ සල්ලි ටික ගෙන්න ගත්තොත් අපිට මාසෙ වියදම් හරි ලබා ගන්න පුළුවන්. මොකද ඒ කාලේ මාසෙකට ඩොලර් මිලියන 500ක් 600ක් ආවා. ඒ ටික ලබා ගන්න බැරි. ඒ වගේම දැන් මේ අයවැය කතාවේදී අපේ අයත් කියනවා මේ රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නේ අපේ ප්‍රතිපත්තිය කියලා. අපේ අයත් කියනවා. හැබැයි ප්‍රතිවිවාදගත කරන්නේ අපේ ප්‍රතිපත්තිය කියලා කියනවා. හැබැයි මම ඔබතුමාට මතක් කරන්න කැමති යහපාලන ආණ්ඩුව කාලේ අවුරුදු 4 වාරේ එකම ආයතනයක්ව ප්‍රතිවිවාදගත කරන්නේ කිරුවේද? රීසක්ෂ්‍ය කිරුවේද? එකම ආයතනයක්. ඉතින් කොහොමද මේ කියන්නේ අපේ ප්‍රතිපත්තිය කියලා? මම දැන් කොහෙන් ලබා ගත්තොත් උතුරුද කියලා.